අද මම ඔයාලට ගෙනාවේ සුපිරිම සුපිරි ජපනීස් මූවී එකක්. මේක ඇනිමි බේස්ඩ් මූවී එකක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ළමා නිවාසයක්. ළමා නිවාසේ ළමයි ඉතින් සතුටින් කාලය ගත කරනවා. ඒ වගේම එහෙ ඉන්න කට්ටියත් ගොඩක් බුද්ධිමත්. බුද්ධිමත් කරන්න ඒ කට්ටිය ගොඩක් දේවල් උගන්වනවා. ඒ වගේ සමහර ළමයි නොහදා වඩා ගන්න කට්ටිය ඉල්ලුවා කියලා ඕපනේජ් එක බාරව ඉන්න කෙනා එක්කන් යනවා. එතකොට තමයි හීරෝයි හීරෝයින් දෙන්න දෙයක් දැනගන්නේ. ඒ කට්ටිය එක්කන් යන්නේ කොහෙටද කියලා. එතින් පස්සේ මොනා දුන්නේ एकाटी कोहोम दोपने चिकन पैन गाते एकाटी पैन गाना पुरुवांग उनाद कथा बल्ला मदना गामु कथा रहने का ने वीडियो का लाइक किया दर आपे चैनल के तामा सब्सक्राइब कर बना ती ना सब्सक्राइब कर गाने आपे सोशल मीडिया लिंक्स फॉलो कर बना ती ना फॉलो कर गाने हरि अबे वीडियो का ताना कर फिल्म करे आप मैं फिल्म को पटांग गाना देख के मैं අනාථ නිවාසයක් පෙන්නනවා වැඩි හරියක් ඉන්නේ පොඩි ළමයි ලොකු ළමෙක්ට කියලා ඒ කියන්නේ අවුරුදු 16ට අඩු අවුරුදු 15ක් 14ක් වගේ ඒ ගායසෙට ඉන්නේ නෝමන් රේ එමා කියලා තුන්දෙනෙක් එවන කරුත් නැ හීරෝ හීරෝයින් යාළුවා ඉතින් මේ ඕපන් එජ් එකේ වාඩන් වගේ ඉන්නේ ඒ කියන්නේ හැමෝගෙම අම්මා වගේ ඉන්නේ එක ලේඩි කෙනෙක් එයාට හැමෝම කතා කරන්නේ අම්මා කියලා මේ අනාථ නිවාසයේ මෙයාලා තුන්දෙනා තමයි වැඩිමහල්ම තුන්දෙනා වැඩිපුර ඉන්නේ වයස අවුරුදු 6ටත් අඩු අය ඉතින් ඒ කට්ටිය බලා ගන්න මෙයාලා තුන්දෙනා අම්මට උදව් කරනවා ඒ වගේම දැන් උදේ පාන්දර නැගිටලා ඔක්කොම රෙඩි වෙලා මෙයාලා ඉස්කෝලයක් වගේ තැනකට යනවා ඒ කියන්නේ ඒකමයි තියෙන්නේ එක රූම් එකක් වගේ ඒ ගියාට පස්සේ මෙයාලට ගණන් හදන්න තියෙන්නේ ඒකත් ලොකු ලොකු සයන්ටිස්ට්ලා හදන ගණන් තියෙන්නේ අන්න ඒව තමයි මෙයාලා සෝල් කරන්නේ ඒකත් මෙයාලා හොඳට හදනවා ඒ වගේම වැඩිපුරම ලකුණු ගන්න මෙයාලා තුන්දෙනා මෙයාලා තුන්දෙනාගේ ලොකුයි වගේම හොඳට මොලේ තියෙනවා ගොඩක් බුද්ධිමත් ඒ වගේම අවස්සරු මෙයාලට එළියට යන්න ඉඩ දෙනවා එළියේ වත්තේ සෙල්ලම් කරන්න ඒ හරිය වැටක් තියෙනවා ඒකෙන් එහා පැතර යන කාටවත් අවසර නැහැ කාටවත් යන්න එපා කියලා තියෙන්නේ මෙයාලගේ බෙල්ලේ එක්කෙනෙක්ට එක එක නම්බර්ස් පච්ච කොටලා තියෙන්නේ ඒ අයිදකින්ද මන්ද කියලා තාම කිව්වේ නැහැ ඒ වගේම අනාථ නිවාසයක් නෑ වැඩිහිටි ඇවිත් ළමයිව එක්කන් යනවනේ එයාලා එයාලගේ පුතා වගේ දුව වගේ බලාගන්න එක්කන් යනවනේ අන්න ඒ වගේ තමයි චූටි ගෑන් ළමේ එයාට යන්න වෙලාව ඇවිත් ඉතින් හැමෝටම බයි කියලා ඒ ළමයාත් යන්න හදනවා එයා මෙහෙන් එක්කන් ගිහින් අරලවන්නේ අම්මා ඉතින් හැමෝටම බයි කියලා එයාත් මෙතනින් යනවා එතකොට හීරෝ හීරෝයින දකින්න එයාගේ බෝනික්කා එයාගේ බෝනික්ක එතන තියලා ගිහින් එයා දවසක්වත් එයාගේ බෝනික්ක නැතුව ඉන්නෙම නැහැ එයාට බෝනික්ක නැත්තම් මොනාද වගේ පව් එයා ඒක දාලා ගිහින් එහෙම කියලා හීරෝයින් දුක් වෙද්දි යාළුවයි කියනවා එයාලා වැඩිදුරටම ගිහින් නැතුව ඇති ඉක්මනට දුවලා ගියොත් බෝනිකව දෙන්න පුළුවන් කියලා කියනවා එතකොට මේ ඩබලත් බෝනික්ක දීලා එමු කියලා කුරුකුරුගා ඉක්මනටම දුවලා යනවා අම්මා යාව එක්කන් ගිහිල්ලා තියෙන ඒ හැරිම තියෙන පොඩි ගෙදරක් වගේ තැනකට ඒ හැරිට ගිහින් බලද්දි ඒ හැරි ලොරියක් තියෙනවා එයා ඉක්මනට මේ ට්‍රක් එක ඇතුලේ බලද්දි මෙයාලට ලොකුම ලොකු ෂොක් එකක් පවර පුංචි ළමයා එතන කවුරු හරි මරලා දාලා එතකොට මේ හැරියෙන් සද්දයක් ඇහෙද්දි මේ දෙනත් ඉක්මනටම ලොරියට ගිහින් ඇඟෙනවා බලද්දි ඒ හරියට එනේ ලොකුම ලොකු මොන්ස්ටර්ස්ලා දෙන්නේ මෙයාලා දෙන්නත් මේ කවුද බොලේ මේ කියන වගේ හොතටම බය වෙලා ඒ මොන්ස්ටර්ස්ලාත් එතනට ඇවිත් මොන මස් කෑවත් මිනි මස් කනවා වගේ රහක් එන්නේ නැහැ ඒ විතරද මිනි මස් නිෂ්පාදන තැනින්ම ගන්නවා ඊට වඩා රහයි එහෙම කියලා ඒ ළමයා අරන් මොකද්ද බොක්ස් එකක් ඇතුළට දානවා එතකොට තව මොන්ස්ටර් කෙනෙක් ඇවිත් මේ සැරේ අවුරුදු 6ක ළමෙක් එහෙම කියලා ලකුණු රෙකෝඩ්ස් එම් බලනවා ආ හොඳ ලකුණු මට්ටමක් අරන් තියෙන්නේ මේ මොන්ස්ටර්ස්ලා මිනි මස් කනවා විතරක් නෙවෙයි මිනි මස්ලත් මිනිස්සුන්ගේ මොලේ මෙයාලා ගොඩක් ආසාවෙන් කනවා ඒකත් ගොඩක් බුද්ධිමත් වෙන තරමට මොලේ රස වැඩි වෙනවලු ඒක නිසාම තමයි මේ කටේට ලොකු ලොකු ඉක්වේෂන් සෝල්ව් කරලා දීලා බුද්ධිමත්ම වැඩි කරන්නේ අම්මා බල්ලා කියනවා හරි ඊළඟ සැරේ ඊට වඩා හොඳ බුද්ධිමත් කෙනෙක් ගේන්න කියනවා එයාත් ඕකේ කියනවා වගේ කියනවා මේව දැකලා හීරෝ හීරෝයින් දෙන්නට එයාලා ගෑස් අදා ගන්නත් බෑ මෙයාලට ෂොක් ඒත් එක්කම අර මොස්ටර්ට අමුතු සුවඳක් එනවා කියලා ඉක්මනට ඇවිත් ලොරියට බලනවා හොඳ වෙලාවට එතන හීරෝ හීරෝයින් දෙන එක කලින්ම එස්කේප් වෙලා ඒ වුණාට මේ බෝනික්කව දාලා ගිහින් දැන් මෙයාලා දෙනා පෙනෙනවා මෙයාලා දෙනා දුවගෙන යනවා තාමත් හීරන්ට හිතා ගන්න බෑ මොනවද උනේ කියලා ඒ වගේම දුකටත් කෑ ගහලා අඬනවා අම්ම මෙච්චර කල අපිට බොරු කරලා තියෙන්නේ මීට එහානම් කවුරුවත්ම මැරෙන්න හොඳ නැහැ එහෙම කියලා දෙන්න ප්ලෑන් කරනවා කොහොම හරි මෙතනින් පැනලා යන්න වගේ එහෙම දැන් ගෙදරට යද්දි යාළුවන මොක උනේ බොනික දුන්නද නෑ අපිට දෙන්න බැරි වුණා එහෙම කියලා අප්සෙට් එකකින් වගේ එතනින් යනවා අරේ අම්මා අම්මත් බොනික කරන් දැන් ගෙදරට එනවා අම්මත් දැනගන කවුරු හරි කෙනෙක් මෙහෙට ඇවිත් තියෙනවා කියලා ඒත් කවුරු කියලා හරියට දන්නේ නැහැ එයා දැන් කාව හරි සැක කරනවා එහම අපේ හීරෝයින් එයාට තාම හිතා ගන්න බෑ ෆුල් අප්සෙට් එක නිකන් යකෙක් වහිලා වගේ හීරෝටත් එහෙම තමයි උනට පෙන්න ගන්න නැහැ එයාටත් පෙන්න ගන්න එපා වගේ කියලා කියනවා මොකද අම්මා දැනගත්තොත් ඉවරයිනේ දැන් මේ දෙන්න අර වැට ළඟට එනවා වැට ළඟට ආවිත් කතා කර ගන්නවා අපේ අම්ම කිව්වේ මේ වැට අපේ ආරක්ෂාවටනේ තියෙන්නේ කියලා ඒ උනට එහෙම නෙවෙයි අපි එතනින් පැන ගන්න හොඳ නැහැ කියලා තමයි එහෙම කියලා තියෙන්නේ එහෙම කියලා දැන් ඩබලම වැටෙන් එහා පැත්තට පැනලා මොනා තියෙන්නේ කියලා බලනවා බලද්දි
එහා පැත්තේ තියෙන ලොකුම ලොකු තාප්පයා මේකට උඩින් නැගලා යන්න බැහැනේ. ඉතින් ලණුවක් හොයා ගන්න ඕනි කියලා හීරෝයින් කියද්දි. "ඔව් අපි හොයා ගන්න ඕනි. අපිට නම් මෙතනින් පැන ගන්න පුළුවන් අය. ඒ චූටි ළමයින් ඉන්නේ. ඒ කට්ටිය කොහොමද එක්කන් යන්නේ? අපිට මේ සිද්ධිය කටට කියන්නත් බෑ." හිරා නාන රේට කියමුද කියලා. රේ කියන්නේ යාළුවා. "නෑ යා කොහොමත් මේක විශ්වාස කරන්නේ නැහැ. කියලා වැඩකුත් නැහැ. මොකද අපි ආදරෙන් බලාගන්නේ අම්මා. එයා මෙහෙම කරයි කියලා කවුද හිතන්නේ? අපි S2කින් දැකපු නිසා විශ්වාස කරේ. නැත්තම් අපි විශ්වාස කරනවද?" එහෙම කියලා දැන් දබලම ප්ලෑනක් ගහනවා. මීට එහා නම් කවුරුවත්ම මැරෙන්න හොඳ නැහැ. හැමෝම මෙතනින් එක්කන් යන්න ඕනේ කියලා. දැන් ඒත් එකම බෙල් එකක් වදින සද්දයක් ඇහෙනවා. හැමෝම සෙල්ලම් කරන වෙලාවෙනේ. ඉතින් අම්මා තේහරේට දුවගෙන එනවා මේ කටේ තෙතෙන්ට ගිහින් බලද්දි. නෙයිල කියලා පුංචි ළමෙක්. එයා අතුරුදහන් වෙලාලු. හැමෝම අම්මා ගාවරකින් ඒ විස්තරේ කියද්දි. අම්මා කොම්පස්යක් වගේ එකක් අරන්. එයා ඒක බලාගෙන එක පැත්තකට දුවනවා. ගිහින් ටික වෙලාවකින් නෙයිලව පරිස්සමට කැලේ ඇතුළෙන් දන් උස්සන් එනවා. මේක දැකලා හීරෝ හීරෝයින් දැන් අර ෂොක්. අම්මා ඉක්මනටම හොයන් ආවනේ. මෙයාලත් දැනගන්නවා. ඒ කියන්නේ අපේ ඇඟි කොහේ හරි අම්මා ට්‍රැක් එකක් ෆික්ස් කරලා කියලා. මොකද බැරි වෙලාවත් මෙහින් පැනලා කියොත් කියලා. ඒත් එකම කොහෙද කියලා කල්පනා කරනවා. ඇඟේ හැම ඇතුළේ කොහේ හරි තිබ්බනම් අනිවාර්යෙන් පැල්ලමක් ඇතිනේ. ඒත් අපේ ඇඟේ මොන පැල්ලමක්වත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් කන ඇතුළේ තමයි ඇත්ත කියලා. හීරෝ හරියටම ලොකේෂන් එක හොයා ගන්නවා. දැන් එහෙම හීරෝයින් ගිහින් මරණ පුංචි ළමයා අන්න එයා ඇඳපු චිත්‍රය දිහා බලාගෙන ඉද්දී ඒ හරියටම අම්මාවත් හීරෝයින් දිහා බලාගෙන ඉන්නවා. නිකන් කන්න වගේ හීරෝනේ තොන්තරම බය වෙනවා. හීරෝ නම් අම්මගෙන දන්නවනේ. ඒක නිසාම දැන් බයෙන් වගේ බලන්නේ. අම්මා තිරෙන් අහනවා. එම වාට මොනා හරි ප්‍රශ්නයක් දුන්නද? එහම කියලා ඔළුව රත තියලත් බලනවා. නෑ නෑ අම්මේ කියලා එයාත් මොනා හරි කියන්න හදනවා. ඒක හීරෝ දුරින්දම් බලාගෙන ඉන්නවා. ඒ වගේම අම්මා අහනවා. ඊයර කොහේ හරි ගියාද කියලා. එතකොට එමාටත් මොනා කියන්න කියලා හිතා ගන්න බෑ. එයා නිකන් ගල් පිළිමයක් වගේ වෙලා. එතකොට හොඳ වෙලාවට යාළුවා කැම ලෑස්ති කියලා අම්මට කතා කරද්දි එමත් කොහොම හරි මූඩ් එක හදාගෙන නෑ අම්මේ මම මොකටද යන්න ඕනේ කියලා. එයාත් කොහොම හරි ෂේප් කරනවා. ඒ වුණත් එයාට තාමත් සැකයි. දැන් ඊළඟ දවසේ මෙයාලා ලණු කරල්ලා හදලා ඒක ගහක් ඇතුලේ හංගලා තියෙනවා. එහෙන් මෙයාලා දෙන රහස් මොනවද කතා කරනවා කියලා. දැන් රේටත් සැකයි. ඒ නිසාම රේත් ඒ හරියට ඇවිත් මොනවද ඔයාලා දෙන කොටුකුරු ගායි රහසින් කතා කරන්න කියලා අහද්දි මෙයාලා තිතින් ඇත්ත කියනවා. කියද්දි රේ එක පයින් මේක විශ්වාස කරනවා. මෙයාලටත් හිතා ගන්න බෑ කීපු සැනින් කොහොමද විශ්වාස කරේ කියලා. ඒත් එකම රේ කියනවා එහෙනම් අපි තුන්දෙනා පැනලා යමු කියලා. ඒත් හීරෝයින් කියනවා නෑ නෑ හැමෝම එකන් යන්න ඕනි. අපි තුන්දෙනා විතරක් නෙවෙයි ඔක්කොම ටික එකන් යන්න ඕනි. නෑ ඒක නම් කොහොමවත් කරන්න බෑ. පොඩි කට්ටිය කොහොමද ඒක උඩ නගින්නේ? අපි කොහොම හරි ඒකට ට්‍රේනින් එකක් දෙමු. රේ රේ ගොඩක් පොත්පත් කියවනවා. ඒක නිසා එයා ගොඩක් දේවල් දන්නවා. එයාම කියනවා ඒ තාප්පෙන් එහාට මිනිස්සුන් සුදුසු වාතාවරණයක් නැහැ. මං හිතන්නේ ගොඩක් මොන්ස්ටර්ස්ලා ඉන්නේ. ඒක නිසා එයාලා එක්කන් යන එක අවදානම් කියනවා. ඒ වුණත් හිරණ එකට කැමති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට සුදුසු වාතාවරණයක් නැත්නම් අපි එකක් හදමු. අපි මිනිස්සුන්ට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරමු. අපි ඒක තුන්දෙනාම එකතු වෙලා හදමු කියලා කොහොම හරි රේවත් මෙයාලගේ ප්ලෑනට කැමති කරව ගන්නවා. එහෙනම් මෙයාලත් ලයිබ්‍රරියකට ගිහින් ඒ මොන්ස්ටර්ස්ලා ගැනම විස්තර හොයනවා. ඒක ඉදින් මෙයාලත් දැනගන්නවා. මොලේ අපි මොලේ වර්ධනය කරන්නේ මොලේ වැඩනොත් ඒ මොලේ රසයි කියලා. මෙයාලට ඩවුට්. මෙයාලනේ ටොප් ස්කෝර් එක ගන්නෙ. ඇයි මෙයාලව අරන් යන්නේ නැත්තේ? එතතන රේ කියන්නේ අපිට අවුරුදු 16 වුණත් මෙහෙන් යන්න ඕනි කියලා තියනවනේ. එයාලා එකන් යන්නේ එහෙට තමයි. එහෙන් බලොත් ඊළඟට ඉන්නේ රේ හරි හීරෝ හරි. දැන් මෙයාලා මේව පිළිබඳ විස්තර හොය හොය ඉද්දී අමුතු පොත් වගේයක් හම්බ වෙනවා. හැම පොතකම බකමුණ ලෝගෝ වගේයක් දාලා තියෙනවා. ඒකේ මෝස් කෝඩ්ත් ලියලා තියෙනවා. ඒ පොත් ලියලා තියෙන්නේ මිනර්වා කියලා රයිටර් කෙනෙක්. එයා මේ ගැන මෝස් කෝඩ් එකෙන් පොත්පත්වල ලියලා තිනවා. ඒ කියන්නේ මේ ෆාම් හවුස් එක ගැන එහෙම. ඒ වගේ යදි මෙයාලත් දැනගන්නවා. මිනරෝ කියන්නේ හොඳ කෙනෙක් අපිට උදව් කරන්න හදන කෙනෙක් කියලා. දැන් ඒත් එක්ක මම්මා හැමෝටම එන්න කියලා ඔයාලව බලාගන්න සිස්ටර් ක්‍රෝන් එක කියලා ඇසිස්ටන්ට් කෙනෙක් ගෙනාවා කියලා කියනවා. එතකොට මෙයාලත් කන්ෆර්ම් කරගන්නවා. මෙයාලා හැම විස්තරයක්ම දන්නවා කියලා අම්මත් දන්නවා කියලා. ඒක නිසාම තමයි සිස්ටර් ක්‍රෝන් කියලා අලුත් කෙනෙක් ගෙනලා තියෙන්නේ. එහම මෙයාලත් කතා වෙනවා මේ ගැන. කොහොම හරි අනිත් කට්ටියවත් එක්කන් යන්න ඕනේ. ඒත් එයාලට ෆිසිකල් ස්ට්‍රෙන්ත් එකක් නැහැ. ඒ කියන්නේ ශාරීරිකව ශක්තිමත් නැහැනේ. ඒක නිසා මෙයාලා ඒකට ට්‍රේනින් දෙන්න ඕනේ. ඒකත් එයාලට නොදැනුවත් කමින්ම ට්‍රේනින් දෙන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් සැකයක් හිතෙන්නේ නැති වෙන ට්‍රේනින් එකක් දෙන්න ඕනේ කියලා. මෙයාලා මෙහෙ ප්ලෑන් කරද්දි මාමා සිස්ටර් එක්කන් ගිහින් ඒ විස්තරේ කියනවා. ඒ කියන්නේ මෙහෙම තමයි මේ තුන්දෙනා දැනගෙන තියෙන්නේ. මෙයාලා තුන්දෙනා මෙහෙන් පැනලා යන්න හදන්නේ. එතකොට සිස්ටර්ත් කියනවා එහෙනම් ඉක්මනට මේක අය ඔෆිෂියල්ස්ලාට ඉන්ෆෝම් කරමු. එහෙම ඕනේ නැහැ. මෙයාලා තුන්දෙනාට හිතුවත් පැනලා යන්න බෑ. මොකද මෙයාලගේ ෂිප්මන් ඩේට් එකත් ළඟ ළඟම එනවා. ඒක නිසා මෙයාලා තුන්දෙනා මොනා කරන්න කියලා වොච් කරන්න. ඒ විතරක් ඇති. එහෙම කියද එයාත් හා කියනවා. දැන් ඊළඟ දවසේ මෙයාලා ප්ලෑන් කරා වගේ පුංචි ළමයිට ට්‍රේනින් දෙන්න පටන් ගන්නවා. දුවන්න පනින්න පාලමෙන් එකඩ වෙන්න. අතර මං වුණත් කොහොමද මාක්ස් තියන්නේ? එනිමිස්ලගෙන් බේරෙන්නේ කොහොමද? ඒ දේවල් බලන් හිටපු අපේ සිස්ටර්. එයා එක පැත්තකින් මෙයාලා වොච් කරනා වගේම මෙයාගේ හිත ඇතුළේ වෙනම ප්ලෑනක් තියෙනවා. කොහොම හරි අම්මව එලවලා දාලා
ඒ අම්මගේ පොසිෂන් එකට එන්න වගේ. ඉතින් ඒක කරන්න ඕන නම් මෙයාලට පැනලා යන්න උදව් කරන්න ඕනේ. ඒක නිසාම වගේ මාත් ඔයාලත් එක්ක මේ සෙල්ලම කරන්න එන්නම් කියනවා. ඒ කියන්නේ මෙයා මොන්ස්ටර් වගේ අනිත් කට්ටිය ගිහින් දුවලා බේරෙන්න ඕනේ. විනාඩි 20ක් සර්වයිව් කරන්න ඕනේ. කොහොම හරි ඔක්කොම ටික අහු වෙනවා. අවසානට හීරෝයිනුත් අහු වෙනවා. එනවාට අපේ හීරෝ රේ ඒ ඩබල කොහොම හරි මෙයාගෙන් බේරනවා. ඉතින් කොහොම හරි මෙයාලගේ ටීම් එක දිනනවා. එහෙම දිෂ්ට මාමා මොන ගහෙන්ද යද්දි මාමා නෙවෙයි මමා අම්මට කියන්නේ මමා කියලා. හැබැයි මට තැනින් තැන මාමා කියලා කියවේ ගයිස් ගණන් ගන්න එපා. මාමා මාමා හැම විස්තරයක් ගැනම දන්නවා. එයා නිකන් ඇස් දෙකෙන් දැක්ක වගේ අහනවා. ඒ වගේ මෙයා දැනගන්නවා මෙයාගේ හිතේ මෙහෙම ප්ලෑන් එකක් තියනවා කියලා. එයා වෝනින් එකක් දෙනවා මං කියන වැඩේ විතරක් කරන්න. එහෙම නැතු වෙන මොනා හරි කරන්න හිතුවත් බලාගෙනයි. එහෙම කියලා තර්ජනය කරනවා වගේ. එහෙමම ඊළඟ දවසේ අර දෙන්න ළඟට ගිහින් කියනවා අප අතර කවුරු හරි මීයක් ඉන්නවා. මීයක් ඒ කවුද? ඔත්තුකාරයෙක්. අපි කරන කියන හැම දෙයක්ම එයා ගිහින් අම්මට කියනවා. ඒ කවුද කියන එක අපි හොයාගන්න ඕනේ. ඒත් පොඩි ළමයිනේ මොකුත් කියන්නේ නැහැනේ. ඒ වුණාට මේ කට්ටිය අතර සාමාන්‍ය ලොකු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියෙන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මෙයාලගේ වයස වගේ ඩබලක් ඉන්නවා. ඒ ඩබල ගෙන්නලා හැම විස්තරයක්ම කියනවා. ඒ වුණාත් එයාලා විශ්වාස කරන පාටක් නැහැ. එයාට කොහොම හරි හීරෝයින් කියාද අන්තිමට විශ්වාස කරනවා. දැන් ඒ දෙනරත් හැම විස්තරෙම කියලා මෙයාලා පඩිපෙළ ඇවිදගෙන ඉද්දි දැන් තමයි හීරෝ කියන්නේ මං එයාලා දෙනරත් ට්‍රැප් එකක් ෆික්ස් කරලා ආවේ. ඒ මොකද්ද? අපි පැනලා යන ලනු හැදුවනේ. අනේ ඒ වගේ බොරු දෙකක් හදලා එකක් මගේ බෙඩ් එක යට තිව්වා. අනිත් එක බාත්รูම් එකේ හංගලා ආවා. දැන් අම්මා ඊළඟ දවසේ මේ දෙකෙන් එකක් හොයාගනින්නේ. ඒ කියන්නේ හොයාගත්තු කෙනා තමයි ඔත්තුකාරයා. එහෙම කියලා මේ දෙනරත් කියනවා. එහෙමම එදා රෑ කවුරු හරි අම්මගේ ඔෆිස් එකට ගිහින් ලෙටර් එකක් දාලා එනවා. ඒකේ තියෙන ලනු කරලා තියෙන හිරගේ බෙඩ් එක යට කියලා. එහෙම ඊළඟ දවසේ අර දෙන්න ඇවිත් හිරෙන් අහන කවුද ස්පයි කියලා. ස්පයිව නම් හොයාගත්තා. ඒ වෙන කවුරුවත් නෙමෙයි රේ කියලා කියනවා. මං ඔයාලටත් බොරු කිව්වේ. මං අර දෙන්නට කිව්වේ වෙන තැන් දෙකක්. මං මේ ට්‍රැප් එක ෆික්ස් කරේ මේ තුන්දෙනාටම කියලා කියද්දි රේත් වෙන කරන්න දෙයක් නැහැ පිළිගන්නවා. එයා තමයි මාමගේ ස්පයි කියලා කියනවා. එහෙමම හීරෝ මහනවා. ඒ වුණත් ඔයාට ඇත්තම ලනුව තියෙන තැන කියන්න තිබ්බනේ. ඇයි කිව්වේ නැත්තේ කියලා. දැන් තමයි රේ හැම විස්තරයක්ම කියන්නේ. එයා පොඩි කාලෙදිම මේ ගැන දන්නවා. ඊට පස්සේ තමයි අම්මත් එක්ක මෙයා ඩීල් එකක් දාලා තින්නේ. කවුරු හරි මේ විස්තරේ දැනගෙන ගෙදරින් පැනලා යන්න හැදුවත් එයාලා ගැන විස්තරේ මෙයා කියන්න ඕනේ. ඒ වෙනකොට අම්මා මොන්ස්ටර් ගාවට මෙයාව එක්කන් යන්න උත් ඉන්න ඕනේ. ඒක තමයි මෙයාලගේ ඩීල් එක. ඇත්තෙන්ම පොඩි කාලේ ඉඳන් මෙයාත් පැනලා යන්න තමයි ට්‍රයි කරලා තියෙන්නේ. ඒත් ඒක යාට තනියෙන් කරගන්න බෑ. ඒ වගේම ගොඩක් දුරට ඉගෙනගෙන තියෙන්නේ. එහා පැත්තේ මොනවද තියෙන්නේ? මිනිස්සුන්ට යන්න සුදුසුද? ඒ දේවලුත් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම මෙයාලගේ ප්ලෑනට කවුරු හරි ඕනි සම්බන්ධ කරගන්න ඕනේ. ඒක නිසාම තමයි හරිද පුංචි ළමයා එක්කන් යද්දි බොනික ඕනිකමින් අරන් මේ හරි තියලා තියෙන්නේ. රේමන කියන්නේ ඔයාලට පුළුවන් ටික දුරයි ගිහින් තියෙන ගිහින් දෙන්න කියලා. අන්න ඒක ඕනිකමින්ම තමයි රේ කරලා තියෙන්නේ. එතකොට මෙයාලත් විශ්වාස කරන්නේ. එහෙන් බලද්දි මේ හැම එකම රේගේ ප්ලෑනක්. ඒ වගේම කනේ තියෙන ට්‍රාන්ස්මීටරේ. අන්න ඒක කොහමද ගලවන්නේ කියලා අහද්දි ඒක මගේ වැඩක් කියලා තියනවානේ. එහෙයිද කිව්වොත් රේ අම්මත් එක්ක තව ඩීල් එකක් ගහලා එයා චුටි චුටි බඩු එහෙම ඉන්නනවා. ඒව අරන් ඇවිත් දෙන්න ඕනේ කියලා. එයා තිල්ලන ඉල්ලනේ එළියෙන් අරන් ඇවිත් දෙනවා. අනේ පොඩි පොඩි දේවල් පාවිච්චි කළා. ඒ ට්‍රාන්ස්මීටරේ ගලවන්න පුළුවන් මැෂින් එකකුත් හදලා. හදලා කියන්නේ තව ටිකයි හදලා ඉවර වෙන්න තියෙන්නේ. එයා එයාගේම රූම් එකේද කොහෙද? පරිස්සමට ඒවා ලීයට හංගලා තියලා තියෙනවා. ඒක ඇතුලේ භූමිතල් කෑනුත් තියෙනවා හිර නොටිස් කරනවා. ඒ වගේම රේ හීරෝට කියනවා එමා හිතනවා වගේ හැමෝම මෙහෙන් එක්කන් යන්න බෑ. ඒක කරන්න අමාරු වැඩක්. ඒක නිසා මුලින්ම ටික දෙනෙක් ගිහින් බලමු. එහෙම කියද්දි ඒකට හීරෝ කියනවා නෑ නෑ එමා කියන විදිහට හැමෝම එක්කන් යමු කියලා. ඒ වගේම රේ डबल स्पाई वगे अम्मा इनफर्मेशन दें बोरूट अरक मेक कीनवा दें इलाम दवासे मे पस्तना मेक तुला प्लान हरिट शिष्ट एनवा मे वाला थोदर भयना प्लान वतुरे कीलवागे मेरा शिष्ट आना मत वाला प्लान एक्तुन कीला मे वाला शोक दिन तम शिष्ट की आना पटांगे मत वाला वगे तम पुंच मे वे ओपन तम इकन गे मे बला कि मे आगे नंब एक पेनवा अरे बेल पचाल तीन अरे नंब एक ඒ වගේ මෙයාල හිතුවත් මෙයාලට දැන් පැනලා යන්න බෑ. ඇත්ත දැනගෙනත් පාඩු ඉන්න ඕනේ. ඇයිද කිව්වොත් මෙයාලගේ චිප් එක දැන් මෙයාලගේ හાર્ට් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයාල බැරි වෙලාවත් පැනලා ගියොත් පැනලා යන්න හැදුවොත් මෙයාලට පොඩි ෂොක් එකක් වගේ වදිනවා. ඒත් එක්කම හાર્ට් එක නැවතිලා මැරෙනවා. ඒක නිසා මෙයාලට පැනලා යන්න බෑ. ඒ වෙනුවට මෙයාට ඕනේ අම්මගේ පොසිෂන් එකට එන්න. මෙයාල කොහොම හරි පැනලා ගියොත් අම්මට තමන්ගේ පොස්ටින් එකේ ඉන්න බෑනේ. එතකොට මෙයාට ඔටෝ එකට ඒ පොස්ටින් එක ලැබෙනවා. ඒක තමයි මෙයාගේ ප්ලෑන. එතකොට මෙයාලත් අහනවා. ඒ කියන්නේ මේ ගෙදරම දවස් අපි වගේම හැදිනවදනේ. නෑ මං ප්ලාන් ට්‍රී එකේ. එහෙම කියලා තියෙනවා මෙයාලා ෂොක් වෙන්නේ. මේක ෆාම් එකක් වගේ ලොකුම ලොකු තැනක්. ඒකේ මේ වගේ ඕපන් ඇච් ගොඩක් තියෙනවා. මේ වහද්දි මෙයාලටත් ෂොක්.
තව දේවල් දැනගන්න ඕන අදරාට මගේ රූම් එකට එන්නකෝ කියලා. එයාත් එතනින් යනවා. එම රැවෙලා මෙයාලගේ රූම් එකටත් යනවා. සිස්ට තව දුරටත් විස්තර කියන්න පටන් ගන්නවා. ඇත්තටම එහා පැත්තේ මිනිස්සු ජීවත් වෙනවලු. මෙහෙම ෆාම් එකක් හැදෙන්න හේතුවම ඉස්සරහල් ඩීමන් මොන්ස්ටර්ස්ලා අතරයි මිනිස්සු අතරේ ලොකු බැටල් එකක් තිබිලා තියෙනවා. ඒක ඉවරයක්ම වෙලා නැහැ. ඒ බැටල් එක දෙගොල්ලටම එපා වෙලා දෙගොල්ල ඩීල් එකක් දාගත්තලු. එක පැත්තක මේ කට්ටිය, එක පැත්තක අර කට්ටිය ජීවත් වෙනවා වගේ. ඒ වගේම ඩීමන්ලා මිනිමස් කන්න ආසයිලුනේ. ඒක නිසාම ඩීමන්ලාට මිනිමස් දෙනවා කිරත් කියලා තියනවලු. ඒක නිසාම තමයි මේ වගේ ෆාම් එකක් හදලා පොඩි කාලෙන්දම හදලා වඩලා ඩීමන්ස්ලාට මෙයාලව කන්න දෙන්නේ. ඒගොල්ලෝ සිස්ටර් ඔයාලා කනාස GPS ටැග් එකක් තියනවා කියලාත් කියනවා. කොහෙ ගියත් වැඩක් නැහැ. කට්ටිය ඉක්මනටම ඔයාලව හොයාගනි. ඒක නිසා ඔයාලා පැනලා යන එකත් වැඩක් නැහැ වගේ කියලාත් කියනවා. ඒකත් මෙයාලා අහගෙන මොකුත්ම සිස්ටර්ට කියන්නේ නැහැ. හංගනවා මෙයාලා කේස් එක දන්නවා කියලා. ඒ වුණාට සිස්ටර් දැනගන්නවා. බල මම මේක කියද්දි පුදුම වුන්නේ නැහනේ. ඒ කියන්නේ ඔයාලා මීට කලින්ම මේක දන්නවා. ඔයාලා මේක ගලවන ට්‍රාන්ස්මීටර් එකකුත් මොකක් හරි උපකරණයක් හදලා නැද්ද තියෙන්නේ. එහෙම කියද්දිත් මෙයාලා මොකුත්ම කියන්නේ නැහැ. සිස්ටර්ට දැන් ඒක ඕනි වගේ. ඒක දැන් මෙයාලගෙන් ඉල්ලනවා. ඒ වුණත් මෙයාලා එහෙම එකක් නැහැ. අපි ඒක ගැන දන්නේත් නැහැ. එහෙම කියලා එතනින් යනවා. ඒ වගේම රේ ටච් චිප්මන්ට් එකක් ඇවිල්ලා. මම කැමරාවක් ඕඩර් කළා. ඒකත් අරන් ඇවිත් දෙනවා. ඉතින් ඊළඟ දවසේ හැමෝම මේකේ ෆොටෝ ගහ ගන්නවා. හැමෝම ගෲප් ෆොටෝත් ගන්නවා. එතකොට තමයි රේ කියන්නේ අපිට ට්‍රාන්ස්මීටර් එක ඩිස්ට්‍රොයි කරන්න අවසාන පාර්ට් එකක් ආවා. අපිට දැන් ට්‍රාන්ස්මීටර් විනාශ කරන්න පුළුවන්. ඒ වගේම සිස්ටර් දැනගන්න මෙයාලා ට්‍රාන්ස්මීටර් විනාශ කරන්න මොනාර ගැජට් එකක් හදලා කියලා. ඒක හොයා ගන්න කියලා. මෙයාලා නැති වෙලාවේ රූම් එකේ හැම තැනම චෙක් කරනවා. බල දිබෝනිකින් අස්සේ මේ කට්ටිය ට්‍රාන්ස්මීටර් හංගලා තිනවා. ඒක දැකලා අරගන්න හදද්දිම ඒ හරියට අම්මා එනවා. රේ අම්මට කලින්ම කියලා තිනවා. සිස්ටර් අනේ කොහමද අපි ටිකට පැනලා යන්න උදව් කරලා. ඔයාව මෙතනින් එලවන්න කියලා. ඉතින් ඒක ආරංචි වෙලා මෙයාත් හෙඩ් ක්වාටර්ස් එකට ඒක රිපෝට් කරලා හෙඩ් ක්වාටර්ස් එකෙන් දැන් ලෙටර් එකක් ඇවිත් ඉක්මනින්ම ග්‍රෑන්ඩ් මදර් මීට් වෙන්න එන්න කියලා. සිස්ටර් දැනගන්න මෙයා මාව මාට්ටු කරලා කියලා. ඉතින් සිස්ටර් කල්පනා කළා මට තමයි මෙහෙම පැන ගන්න බැරි වුනේ. මෙයාලා හරි පැන ගනි කියලා. ඒ ළමයිගේ ලාච්චුවක් අස්සේ පෑනක් තියලා යනවා. එහම මෙයා ගිහින් ග්‍රෑන්ඩ් මදර් මීට් වෙලා අර තුන්දෙනා ගැන කියනවා. පැනලා යන්න හදනවා හැම දෙයක්ම කියනවා. එතකොට එයාත් කියනවා මමත් ඔක්කොම දන්නවා. ඒත් ඇයි ඔයා මොකුත් කරන්නේ නැත්තේ? මොකද ඉසබෙලා දක්ෂයි. එයාලට කොහොමත් පැනලා යන්න දෙන්නේ නැහැ. එයා විශේෂයි. මොකද මං තමයි එයාව හැදුවේ වැඩුවේ. එහෙම කියලා කියද්දි මෙහත් දැනගන්නවා. මෑර දැන් ෂොට් එක හම්බෙන්න යන්නේ කියලා. හිතුවා වගේම ඒ හරියට මොන්ස්ටර් කෙනෙක් ඇවිත් මෙයාව උස්සලා මරලා දානවා. දැන් ඊළඟ දවසේ හීරෝ හීරෝයින් ප්ලෑන් කරනවා කොහොම හරි ඈපැතර ගිහින් මොනා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙයාලත් ප්ලෑන ගහලා රේට කියනවා අම්මා පොඩ්ඩක් බලාගන්න, අම්මා පොඩ්ඩක් ඩයිවර්ට් කරන්න කියලා. රේ ඩයිවර්ට් කරන්න අනම්මනම් කියලා එක එක විස්තර කියනවා වගේ අම්මා උඩට එක්කන් යනවා. ඒත් අම්මා දැනගන්නවා මෙයාලා මොන හරි ප්ලෑනක් තමයි ගහලා තියෙන්නේ කියලා. ඉක්මනට රේවත් රූම් එකකට දාලා දොර ලොක් කරලා කම්පස් එක බලාගෙන හීරෝ හීරෝයින් දෙන්න හොයාගෙන යනවා. ඒ වෙලාවේ මේ ඩබල් එතනට ගිහින් ලනුව දාන්න හදන විතරයි සද්දයක් ඇහිලා. ඉක්මනට ලනුව පේන්නේ නැති වෙන්නේ විසික් කරනවා. ඒ වුණත් අම්මා දකින්නද කොහෙද? අම්මා කියනවා අවුරුදු 14ක් ඔයාලා මාත් එක්ක ඉන්නවා. මං දන්නත් ඔයාලගේ ඇසිරීම. එහෙම කියලා කියද්දි ඉක්මනට ලනුව හංගන්න ඕනි කමට හීරෝ ලනුව අරන් දුවන්න හදනවා හීරෝයින්. හීරෝයින් මොනා කරන්නේ අම්මා ටිකක් වළක්වන්න වගේ හදනවා. හීරෝයින් කියන්නේ අම්මා මොකුත් කරන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට අම්මා ඉක්මනටම හීරෝයින් අල්ලගෙන බිම වට්ටලා කකුල කඩලා දානවා. ඒක දැකලා ලනුව හංගන්න ගියේ හීරත් නවතිනවා. ඊට පස්සේ ආ මොකුත් නැහැ කියලා හොඳින් කතා කරනවා. ඒ වගේම හීරෝ බල්ල කියනවා "Congratulations. ඔයා තමයි ඊළඟට යන්න ඉන්න කෙනා." එහෙම කියද්දි හීරටත් බක් බක් ගායි. දැන් එදාර හීරෝයින් කකුල ගලාගෙන පත්තු බැඳගෙන ඇඳට වෙලා ඉන්නවා. එතකොට රේ හීරෝ දෙන්න එනවා. දැන් මෙයාලා දෙන්න කියනවා "ඔයා හෙටම මෙහෙන් පැන ගන්න. අපි කට්ටිය එමාගේ කකුල සනීපුණු ගමන් එන්නම්" කියනවා. ඒත් හීරෝ එකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මෙයාලා කතා කරලා හීරෝ එකට කැමති කරව ගන්නවා. හීරොත් හා කියනවා. එම හීරෝ එයාගේ බෙඩ් එකට යද්දි එයා එයාගේ ලාච්චු චෙක් කරද්දි තමයි දකින්නේ සිස්ටර් ඒක ඇතුළට දාලා ගියේ පෑන. හීරෝ ඒක අරන් ඒක මොකද්ද කියලා වගේ බලනවා. හීරෝ ඒ ගැන කාටවත්ම කියන්නේ නැහැ. ඊළඟ දවසේ උදේ අම්මා තැමෝටම කියන අද රැට මෙයා මෙහෙන් යනවා කියලා. දැන් දවල් වෙලා මෙයාට කොහොම හරි ලනු එහෙම දීලා මෙහෙන් කොහොම හරි පැන ගන්න කියලා. හීරෝ ඉක්මනටම තාප්පුවට නැගලා එහා පැත්තේ මොනා තියෙන්නේ කියලා බලනවා. එහෙම හීරෝ එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා බලලා ෂොක් වෙන විතරයි එහෙම මෙහෙ අම්මා තාත්තා හැමෝට මෙයා ළඟට එන්න කියනවා. හැමෝම එනවා. ඒත් හීරෝ ආවේ නැහැනේ. හීරෝ රේ දෙන්නත් ගොඩක් සතුටු වෙනවා. අම්මත් කොම්පස් එක බලලා පිටිපස්ස හැරනවා. බලද්දි හීරෝ ඒ හරියට එනවා. මේක දැකලා මෙයාලා දෙන්නත් ෂොක් වෙනවා. ඊට පස්සේ රූම් එකට එක්කන් ගිහින් හීරෝට බන්නයි පැනලා ගියේ නැත්තේ කියලා. හීරෝත් කියනවා මං එහා පැත්තට නැගලා බැලුවා. එහා පැත්තේ තිබේ ලොකු පල්ලමක්. මං හැමතැනම සර්ච් කරලා බැලුවා. අපිට මෙතනින් පැන ගන්න පුළුවන් එකම එක තැනකින් විතරයි. එහෙම කියලා මේ මැප් එක වගේ ඇඳලා පෙන්නනවා. මෙයාලා ඉන්නේ ප්ලාන්ට් ට්‍රී එකේලු. ඔක්කොම ප්ලාන්ට් පහක් තියෙනවලු. හෙඩ් ක්වාටර්ස් එක ළඟින් පාලමක් තියෙනවලු. එතනින් ගියොත් විතරයිලු පැන ගන්න පුළුවන් වෙන්නේ. මේ දේවල් හීරෝ මෙයාලට කියන්න ඕනේ. ඒක නිසාමලු ආයෙත් ආවේ. හීරෝ කියනවා මං වෙනුවෙන් හරි ඔයාලා කොහොම හරි මෙතනින් පැන ගන්න.
මන්දන් යනවා එහෙම කියලා දෙන්නව බදාගෙන එයා දන්නවා ඊළඟට මොනා වෙන්න කියලා එයා තිර හිත හදාගෙන ඉවරයි එයා දන්නවා එයාට මොකුත් කරගන්න බැහැ කියලා ඒක නිසා හැමෝටම බයි කියලා යන ලං වෙද්දි එමා හීරෝයන්ට නම් දරා ගන්න බැහැ එයා හීරෝත් එක්කමනේ හිටියේ හීරෝ කියනවා මං ඔයාව වෙන ලෙටර් එකක් ලියලා තියෙන්නේ අනිවාර්යෙන් ඒක කියවන්න කියනවා එහෙමම හීරෝත් අර මොන්ස්ටර් ගාවට යනවා අම්මා තයා ඒ හැරි අතහැරලා රූම් එකක් අසට යනවා එතකොට මොන්ස්ටර් නේ ඒ හැරිට වෙන කෙනෙක් එනවා හීරෝත් අහනවා එයාගෙන් ඔයා කවුද කියලා ඔයා මිනර්වද එහෙම කියලා අර ලයිබ්‍රේරි පොත්වල තිබ්බේ නමක් අන්න එයාද කියලා අහනවා නෑ නෑ එයා නෙවෙයි එයා අතුරුදහන් වුණා ඔයා ගොඩක් දේවල් දන්නවා වගේ ඔව් මං දන්නවා එතකොට එයා මිනිස්සු ඩීමන් මොන්ස්ටර්ස්ලා අතර දාපු කොන්ටැක්ට් එක එහෙම කියනවා හීරෝත් අහනවා අපි බේරගන්න කවුරුවත්ම නැද්ද ඒ කියන්නේ එළියේ මිනිස්සු අපි ගැන හිතන්නේ නැද්ද නෑ එහෙම කට්ටි හිටියා ඒත් ඒ කට්ටිය අතුරුදහන් වුණා ඒ කට්ටිය අතුරුදහන් කරන එකත් මගේ වැඩක් කියලා කියනවා ඒ කියන්නේ කවුරු හරි මේ කට්ටියට උදව් කරන්න කියලා හිතුවොත් මේ කට්ටිය යාලව මරලා දානවා මේ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කියලා කියනවා ඒ වගේම හීරෝට ස්තුති කියනවා මිනිස්සු වෙනුවෙන් ඔයාලගේ ජීවිතය කැප කරන එකට දැන් එහෙම දේවල් කතා කර කර ඉද්දී ඒ හරියට මොන්ස්ටර් කෙනෙක් කියනවා හීරෝත් හරි මං ඔක්කොරම රෙඩි කියනා වගේ හිනා වෙනවා අර මෙච්චර වෙලා මෙයත් එක්ක කතා කරේ අන්න එයාගේ නම ඕවර්සීස් ඒත් එක්ක මේ සීන් එක කට් කළා රේ හීරෝයින් ඔක්කොම බලාපොරොත්තු අත්හැරලා වගේ එයාගේ හීරෝයින් ඇඳට වෙලා අඬ අඬා ඉද්දී අම්මා වෙත් කියනවා වාට තාමත් මෙහෙන් පැනලා යන්න අදහසක් තියනවද එහෙම තියනවනම් දැම්ම හිතින් නැති කරගන්න දැක්කනේ නෝමන් ටුන වැඩි ඒ වගේ තමයි ඊළඟට ඔයාලටත් එහෙම කියලා බය කළා වගේ යනවා හැමෝම බලාපොරොත්තු අත්හැරලා අම්මත් මේක දැකලා සතුටු වෙනවා එහම දැන් මාස දෙකකට පස්සේ පෙන්නනවා හිරොයින්ගේ කකුල එහෙම දැන් සනීපයි ඒ වගේම තව දවස් දෙකකින් රේගේ බර්ත්ඩේ කියනවා 16 වෙනි උපන්දිනේ ඒ කියන්නේ රේටත් යන්න වයස හරි තව දවස් දෙකකින් රේවත් මොන්ස්ටර්ස්ලා ගාවට එක්කන් යනවා දැන් එහම එම්මත් ගිහින් රේව මීට් වෙනවා හැමෝම හිතුවේ මෙයාලා බලාපොරොත්තු අත්හැරියා වගේ කියලානේ ඒත් එහෙම නැහැ මෙයාලා දෙන කලින්ම ප්ලෑන ගහලා ඉවරයි අම්මා එහෙම විශ්වාස කරන්න ඕනි කමර තමයි මෙයාලා රඟපාලා තියෙන්නේ දැන් මෙයාලා දෙන්න දෙන්න බලලා hina වෙනවා ඒ වගේම එමාටයි ගිල්ඩටයි අනිත් දෙන්නට කියලා කොහමරි අනිත් ළමයි ටික ඉන්නේ ඒ ළමයි ටිකට සුපිරි ට්‍රේනින් එකක්ත් දීලා තියෙනවා දැන් රේ කියනවා ඔයා හැමෝම එකගෙන අදුම පැනලා යන්න එතකොට ඔයා මං අම්මව නවත්තන්නම් එහෙම කියලා අර කෑන් ටික එලියට අරන් එයා ගෙදර හැම තැනටම මේ හැරි වක් කරනවා වක් කළා එයාගේ ඔළුවටත් දා ගන්නවා එතකොට අම්මයි මේ ගින්න නිවන්නනේ හදන්නේ ඒ ගැප් එකේ මෙයාලට වෙලාව තියෙනවා පැන ගන්න අර පාලමක් තියෙනවා කිව්වේ අර පාලමත් පහු කරගෙන යන්න එපැයි ඒකට ගොඩක් වෙලා යයි ඒ වෙලාව වරන් දෙන්න තමයි මෙයා මෙහෙම කරන්නේ ඒ හීරෝයින් කියන එහෙම කරන්න එපා කියලා ඒ වුණත් රේ අහන පාටක් නැහැ ගිනි කුරත් පත්තු කරලා හැමෝම බේර ගන්න එමා එහෙම කියලා ගිනි කුර බිමට දානවා දැන් ඒ හැරේ ගිනි ගත්තී අම්මත් ඒ හැරේට දුවගෙන එනවා එමත් ඒ හැරේට වෙලා අඬනවා එමගෙන් අහන මොකක් දුනේ කියලා රේ ගිනි තියාගත්ත කියලා කියනවා එයාත් ඒක ෂුවර් කරන් ට්‍රැකර් ඩිවයිස් එක අරන් බලනවා බලද්දී ඒක ඇතුලේ තමයි රේ ඉන්නේ අම්මටත් ගොඩක් දුකයි. එයා මේ මොනා කරගත්තේ? එහෙම කියලා හැමෝටම එලියට වෙලා ඉන්න කියලා. එයා ගින්න නිවන්න හදනවා. එහෙම නිවෙනවා ඉන්න ගැප් එකේ මෙයාලා මෙතනින් පැන ගන්නවා. එතකොට තමයි මෙයාට එකපාරටම ස්ට්‍රයික් වෙන්නේ. ඒ හැමෝම එලියට යද්දි සපත්තු දාගෙන හිටියා කියලා. අම්මත් දැනගන්නවා මෙයාලා ඔක්කොම ප්ලෑන් කරලා තියෙන පැනලා යන්න කියලා. ඉක්මනට මේ පැත්තට දුවගෙන යනවද කොහෙද? මේ කට්ටිය මෙහෙ. එහෙම දුවගෙන යද්දි රේත් දෙනවා මෙයාලත් එක්ක. බලද්දි ඇත්තරම රේ මැරලා නැහැ. මේ කටේ රේ මැරනා වගේ ඇඳුම් මෙහෙම දාලා මස් එහෙම තියලා මෙයාගේ කන ඇතුළෙන් දැන් ට්‍රැකර් එක එළියට අරන් ට්‍රැකර් එක එතන තියලා ඇවිත් තියෙන්නේ. ඒක තමයි අම්මත් චෙක් කරලා බලද්දි ආ ඇතුළේ ඉන්නා වගේ පෙන්ලා තිබ්බේ. හීරන් කියනවා මේ ඔක්කොම හීරෝගේ ප්ලෑනක් කියලා. අර ලියුමක් ලියලා තියනවා කියලා කිව්වේ. අන්න ඒ ලියුම තමයි හැම ප්ලෑනම ලියලා තියෙන්නේ. ඒක එයා ලියලා තියන රේ මෙහෙම ප්ලෑනක තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ අර සූසයිඩ් මිෂන් එක වගේ. ආ ඒ වෙනුවට මෙහෙම කරන්න කියලාත් කියලා තියනවා. ඒ විදිහට තමයි මෙයාත් කරලා තියෙන්නේ. ඒ වගේ මාස දෙකක් සයිලන්ට් එකේ ඉන්න ඕනි කියනත් මෙයාගේ ප්ලෑනක්. ඒ වගේම ඒ ගැප් එකේ අර දෙන්නට කියලා තමයි හැම වැඩක්ම කරගෙන තියෙන්නේ. අම්ම යාලා දෙන්නව සැක කරේ නැහනේ. මෙයාලා විතරයිනේ සැක කරේ. ඉතින් ඒ ඩබලත් අනිත් ළමයිටත් හැම විස්තරයක්ම කියලා තියෙනවා. ඒ වගේම අවුරුදු 6ට 15 ළමයි ඉන්නවනේ. අන්න ඒ කට්ටිය එකගන් යන්න අමාරු නිසා එයාලට එමා වෙනම ප්ලෑනක් ගහලා. ඔයාලා දැන් වයස අවුරුදු 4යි. අවුරුදු 2කට කලින් ඔයාලගේ ෂිප්මන්ට් ඩේකට කලින් මම අනිවාර්යෙන් ඔයාලව බේර ගන්න එනවා කියලා ඒ කට්ටියට ප්‍රොමිස් කරනවා. දැන් මෙහෙ අම්මා මුළු ගෙදරම ගිනි ගන්න එක බලාගෙන ඉන්නවා. ඒ වගේම එමාරේ ඔයාලා දෙන්නට මං කවදාවත් මෙහෙන් පැනලා ඇඳීට දෙන්නේ නැහැ. එහෙම කියලා අර මයික්‍රෝෆෝන් එකක් වගේ එකකුත් තියෙනවා. ඒකත් අරන් යන්න හදද්දිම ඒ හරියට අර ළමයි සෙට් එක එනවා. ළමයි සෙට් එක අම්මේ අම්මේ ගාගෙන ඇවිත්. අනිත් කට්ටිය කවුරුත් නැහැනේ. මට බයයි. එහෙම කියලා ඒ සෙට් එක මෙයාව වට කරගෙන එයාටත් මෙහෙන් යන්න එපා කියලා කියනවා. ඒත් අම්මා මං ඉක්මනටම එන්නම් කියලා. ඉක්මනටම දුවලා යන ගමන් හෙඩ් ක්වාටර්ස් එකටත් ඉන්ෆෝම් කරනවා. අර පාලම ගාවට ගාඩ්ස් දාන්න මෙහෙන් ළමයි පැනලා යනවා කියලා. එත් එක මෙහෙ මෙහෙ කටි ඔක්කොම තාප්පුවට නැගලා දැන් පාලම ළඟට යන්න ඕනි කියලා හැමෝම හිතන් ඉන්නවා. දැන් තමයි හීරෝයින් කියන්නේ නෑ නෑ අපි පාලම ළඟට යන්නේ නැහැ. කොහොමත් පාලම ළඟ ගාස්ට දාලා ඇති.
මේ බලන්න හීරගේ ප්ලෑන් එක කියලා ලෙටර් එක බලනවා හීර ලස්සනට ප්ලෑන් එක ඇදලා ඔක්කොම කරලා දීලා තියෙන්නේ කොහොමද හීර මැරෙනවා කියලා දැන දැනත් මෙයාලා වෙනුවෙන් එයාගේ ජීවිතේම කැප කරලා එයාගේ ප්ලෑනට අනුව ඒ හරි පොඩි බෑවුමක් වගේ තනක් තියෙනවා ඒ පැත්තරයි මේ පැත්තරයි ලණුවක් කනෙක්ට් කරලා ඒක හරහා යන්න පුළුවන් කියලා ලියලා තියෙනවා මෙයාලා තික්මන්ට මේ තැනට ගිහින් ඒ වගේම ලණුවක් කනෙක්ට් කරලා ඒක හරහා එයා පැත්තට මාරු වෙනවා දැන් අම්මා ට්‍රැකින් ඩීවයිස් එක බලන්නේ ගිහින් තියෙන්නේ එයා එහෙ හරියට ගිහින් බලද්දී එතන කවුරුවත්ම නැහැ ට්‍රැකර් ටික විතරක් තියෙනවා ඒ කියන්නේ මෙයාලා ට්‍රැකර් ටික ගලවලා කියලා දැන් දැනගෙන දැන් අනිවාර්යෙන් තාප්පේ තමයි ඇත්තේ කියලා තාප්පුඩට නැගගෙන එනවා ඒ ගැප් එක හැමෝම එතනින් ගිහින් තව යන්න ඉන්නේ එමා විතරයි එමා යන්න හදද්දි මේ හරියට අම්ම එනවා අම්මා ඒක කරන්න එපා කියලා කියනවා ඒ වගේම එයාත් කියනවා ඔය ඉන්න තැනම අවුරුදු ගානකට කලින් මාත් හිටියා ඇත්තට මේ කාලෙත් එයා පැනලා යන්න උත්සාහ කරලා තියෙනවා ඊට කලින් එයාත් එක හොඳ යාළුවෙක් ඉඳලා තියෙනවා ලෙසි කියලා යාළුවෝ විතරක් නෙවෙයි ආදරවන්තයාත් එයා නිසා අම්මා ප්‍රෙග්නන්ට් වුණාලු ඒත් අවුරුදු 16 වුණාට පස්සේ ලෙසිව මෙහෙන් එක්කන් ගියාලු එයාත් ඇත්ත දැනගෙන ඊට පස්සේ තමයි එයා පැනලා යන්න උත්සාහ කරලා තියෙන්නේ ඒත් එයා එතනට ඇවිල්ලා තමයි කල්පනා කරේලු එයා පැත්තට ගිහින් තනියෙන් කොහොම ජීවත් වෙන්නේ කියලා ඒක නිසා ආයෙත් හැල්ලා ගිහින් මොකද එයා පැත්තේ තියෙන්නේ කනි කැලාවක් විතරයිලු ඒක නිසා ඔහෙට ගිහින් වැඩක් නැහැ යන්න එපා කියලා කියනවා හිරොයින් අහන අර ළමයා දැන් කොහෙද කියලා එයා ඉපදුන ගමන්ම මැරුණා කියලා කියනවා හිරොයින් කියනවා නෑ අපි ඔක්කොම ප්ලෑන් කරා වගේම මෙහෙන් යනවා මිනිස්සු වාසය කරන සුදුසු ස්ථානයක් නැත්නම් අපි එකක් හදනවා කියනවා එහෙම කියලා යන්න හදද්දිම පිය පෙනලා කියනවා නෑ මං ඉඩ දෙන්නේ නැහැ ඔයා මෙතනින් යන්න හැදුවොත් මං ලණුව කපනවා කියලා කියනවා ඒතර එමා කියනවා නෑ ඔයා කොහොමත් ඒක කරන්නේ නැහැ මොකද ඔයා අපේ අම්මා ඔයා පොඩි කාලේ ඉඳන් අපි ආදරෙන් බලාගත්තු කෙනා ඔයා කවදාකවත් එහෙම කරන්නේ නැහැ එහෙම කියලා ධෛර්යයෙන් එයාත් එහා පැත්තට යනවා එයා කිව්වා වගේ මම්මටත් ඒක කරන්න බැහැ එහෙම ළමයි ටිකක් යන එක දිහා බලලා සතුටින් පරිස්සමෙන් යන්න ළමයිනේ කියලා එයාත් හොඳින් කතා කරනවා මොනවා කිව්වත් අම්මටත් ටිකක් දුකයි වගේ ඇත්තටම අම්මත් ළමයින්ට ගොඩක් ආදරේ එයාත් එයාලගේ ළමයි වගේම ආදරෙන්ම තමයි බලාගත්තේ එතකොටම ෆ්ලෑෂ් බෑක් එකක් අම්මයි ලැසි කියන කෙනා ආදරේ කරන කාලේ එයාලා දෙන්න විතරක්ම දන්න සින්දුවක් කියලා තියෙනවා ඒ සින්දුවම එයා ප්‍රෙග්නන්ට් වෙච්ච කාලේ එයාගේ ළමයාට කියලා තියෙනවා ඒ සින්දුව රේ ගායනා කරනව දැකලා අම්මට චොක් අම්මත් එතකොට තමයි දැනගන්නේ මෙයාගේ ළමයි වෙන කවුරුවත් නෙවෙයි රේ කියලා එයා අවුරුදු ගානකට කලින් ඒක දැනගෙන තියෙනවා ඒ වෙලාවෙම තමයි රේ කියන්නේ මම මේ ගෙදර ඇතුලේ වෙන දේවල් දන්නවා කියලා ඒ කියන්නේ අම්මගේ ළමයි වෙන කවුරුවත් නෙවෙයි මේ රේ එහම අම්මත් දැන් ලොකු වැරද්දක් කරා වගේනේ එහම අම්මත් ග්‍රෑන්ඩ් මදර් ඕවර්සීස් ගාවට යනවා එයාලත් මෙයා දිහා අනුකම්පාවෙන් වගේ බලනවා එතකොටම පිටිපස්සෙන් ඩීමන් මොන්ස්ටර් කෙනෙක් එනවා ඒ කියන්නේ මෙයා කරපු වැරද්දට මෙයාවත් මොන්ස්ටර්ස්ලට බිලි දෙනවා කියන එක එහම මේ ළමයි සෙට් එකේ පෙන්නත්ටි අර සිස්ට පෑනක් තියලා ගියානේ ඒක ඇතුළේ තියෙන ලොකේෂන් එකක් අර මිනරෝ ඉන්න තැන ලොකේෂන් එක ඒක නිකන් හොලෝග්‍රෑම් එකක් වගේ ඒක ඇතුළෙන් බකමූණෙක් වගේ එකෙක් ඇලියට ඇවිත් ඒක එහෙම මෙයාලට දිශාව පෙන්නනවා මෙයාලත් එහෙම මේක ෆලෝ කරගෙන යනවා ඒත් එක්කම මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා කොහොමද ෆිල්ම් එක ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අපි සබ්ස්ක්‍රයිබ් කරපු නැති නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න අපි තව හොඳ ෆිල්ම් එකකින් මුණ ගැහෙමු මම ඔයාලගේ වෙල්කේ වොයිස් තැන්ක් යූ